ස්වාමන් වහන්ස ඔ සමග වනසේක්වා සුවිශේෂක ලෝකතුමාවිස්ල්ලියන අද දේවා කියනම් මෙසේය ජෙසු ස්වාමන් වහන්සේ ජෙරුසලම බලායද්දී සමාරයා ගලේලේ මැදින් ගවන් කළස්සේක උන්වහන්සේ ගමකට ඇතුල්ලූ කල ලාදුරු රෝගියූ දස දෙනක ඔන්වහන්සේට අමුවුව ඔවුන් දුරින් සිට ජසුස් වහන්ස ආචාරිණී අපට කවුරුණ කළ මැනවයි හනනගා කියහ. උන්වහන්සේ ඔවුන් දැක ඔබ ගොස් පූජකු නමුවෙයි පෙනී සිටි නැයි වදාලස්සේක. ඔවුවෙසේ යද්දී පවිත්‍ර වූහ. ඔවුන්ගේ නෙක්කෙනෙක් තමා සුවූ බව දැක? මා අඩින් දෙවෑන් වහන්සේට ගෞරව කරමින් පෙරලා ඔවුත්. උන්වහන්සේගේ පාමුල පැඳ වැටි උන්වහන්සේට සූතිකළේය ඔවනාහි සමාරිය ජාතිකයකි. ජෙස් වහන්සේ කතා කරමින් දා දෙනෙක්ම පවිත්‍රවවානොවේද. අනික් නවදනා කොහේද. මෙවිජාතිකයා හැර දෙවෑන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් ආවේ නැද්දැයි කියා. ඔවුට කතාකොට නැගිට යන්න ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැයි වදාලස්සේක. ගැලවිවදායක ුභාරංචය නම් මෙසේ අපේ ජීවිතේ කෙනෙක් අපිට උදව්වක් කලාම කෙනෙක් අපට අම්කිසි ආකාරයක ජීවිතයට අවශ්‍ය දෙයක් ලබා දුන්නම අමාරුවර පත්වී සිටිය මෝතක කෙනෙක් අතක් දෙන්නට නැගිටවන්නට ාවම හිතර ලැබෙන සැනසුම හිතර දැනෙන නිදහස අපි අත්දැකල තිබෙනවා. එම අත්දැක්කම අප අ උදව්ව කළ පුද්ගලයාව දකින සෑම මෝතක් පාසාම මතක් වෙන්නේ අර පුද්ගලයා. වැටී සිටි අවස්සාවේදී. කරදරට පත්ව සිටි අවස්සාවේදී ලබා දුන්නාවු ඒ උදව්ව, කිව්වාවවේ සැනසිරිදායක වචනය. දුන්නාවවේ දෛරය මතක් වෙනවා. මතක් වෙන ඇම මෝතකදීම ඔට සූති කියලා කියනවා. එවගේම අපි තව කෙනෙක්ටු දව්වක් කළාම. අපේ බලාපොරොත්තු වෙනවා. ඒ පුද්ගලයා, ඒදේ හිතේතියාගෙන අපිට ගරු කරයි කියලා. ඒද හිතේතියාගෙන ස්තූතියි කියලා කියයි කියලා. ඒද හිතේතියාගෙන අපි දකින මෝතකද අපිත් එක්ක ආදරෙන් කතා කරයි කියලා. ඒ තමයි මනුෂ්‍ය ස්වභාවය මා ප්‍රේවාන්තයන අද ජේස්වාමයන් වහන්සේ ගලීල සමාරයේ මැදින් යද්දී උන් වහන්සේ හමුවෙනවා ලාදර රෝගෙන් කීපදනෙක්වා. ලාදුරු රෝගයගැ අපි විටිං විට ආල තිබෙනවා. ඒ නිකං ජැනට අපිට තේරුම් ගණට පුළුවන් ොඳ මුදාාරණය තමයි පැතිරී යන වසංගතය. දුරස්ව භාවය තිබෙනවා මකාවරණ පැළඳ ගන්නවා. බිවිධ දේවල් ස්පර්ශ කිරීමෙන් අපි වැළගීසිරිනවා සමාජගතවීමෙන් අපි ඈත්වෙනවා. මිනිස්සුන්ගෙන් බුද් කලාවෙනවා. මෙ හැම දෙයක්ම කරන්නේ මේ ව්‍යාප්ත වෙන රෝගෙන් බේරෙන්න්නට. ලාදුරු රෝගය ඊටත් එයාගේ භයානක රෝගයක්. චර්මරෝගයක්. එ මිනිස්සුන්ව සමාජයෙන් හුද කලා කරලා පැත්තකද කරලා ඔවුන්ව වෙනම ආගන්තුක පුද්ගල හෙටේටයි ජුදා සමාජය සැලකුවේ. නම්මා ප්‍රමාන්තයන විජාතිකයින් එමනත සමාරිය චාතිකින් ස ජුදෙන් අතර තිබ්බ ඒ සම්බන්ධතාවය උගා. ල වෙලා තිබ්බා ඔවුන් විජාතියකින්ව සැලකුේ නැහැ සමාරය ජාතිකයන්ට අධවාසක ලබාදුනෙ නැහැ නමුත් ලාදුරු රෝගය ඔවුම එක් කවු කලා. රාදුරු රෝගයඒ සමාජයේ විිවිත ස්තරවලහිට අය දුප්පත් පොහොසත් කලු සුදු දනවත් ඒ වගේ මිල මුදල් නැති අය තියනෙ හැම කෙනෙක්ටම් ලැබුුණේ එකම තැනක්. ඒම ස්සානයක් යස්මීන් වහන්සේ ඔවුව දැකලා කියනවා. යන්න පූජකයන් හමුුවවෙන්න. න ප්‍රේමාන්තයන උනවහන්සේට තිබුණා ඔවුව ළඟට එනට කියලා ඔවුන්ව ස් පර්ශ කරලා සුවය ලබා දෙන්නට. නමුත් ඔවන්තුල තිබ විශ්වාසය කොයි තරම්ද කියලා උන්වහන්සේ පරික්ෂා කරනවා. කෙනෙක්ට තිබ්බාවේ මොනවදමයා කරන්නේ. අඩුමතරම අපිට ළඟට එන්න කියලා කිසිම දෙයක් කළේ නෑ ඒ නිසා මෙයාගේ ස්වුවවීමේ මට වැඩක් නැහැකි ඇහිරයන්නට. නමුත් මේ රෝගිින් දහ දෙනා. එ කියපුදේ ජස්වාමින්න් වහන්සේ කියපුදය විශ්වාස කරලා පූජකයන්ම හමුවන්නට යද්දි තමයි සුවීම ලබන්නේ. මේ ලාදුරු රෝගිින් මේ අසිනීපයෙන් පස්සේ. වි සානවලට මිනිස්සු නැති තැන්වලට ඔවුන් ගමන් කලා ගැවසුණා. නමුත් මේ ගමන වෙනස්. මේ පූජගෝරුන් අවුවටගේ ගමන වෙනස්. මොකද වෙනස ඔවුන් ජෙසු ස්මීන් වහන්සේ තුළ විශ්වාස කරමින් ගිය ගමනක්. ඒනි සාතමයි ස්ුවය ලැබ්ේ. අ සාමානය විදියට ඔවුන් ගමන් කරදිස්ුවය ලැබුව නැහැ. නමුත්ඒ විශ්වාසය තුළ ගමන් කරදදේ. ඔවුන් සුවය අත්දැක්කමා ප්‍රමාන්තයන අපේ ජීවිත වලත්.ි ඔහේ ගමන් කරද්දි සහ විශ්වාසයත්තික ගමන් කරද්දි ජීවිතේ වන ප්‍රාතිහාරයන් අපි අදදැකල තිබෙනවා. අපිට ඔහේ යන ගමනක් සහ රැල්ලක්තක ගාගෙනයද්දී සමාජත්ක යන ගමනක්යද්දි දිවයන් වහන්සේගේ ඇදහිල්ල තුළ අපිට ජීවත් වෙනට බැරුවනො නමුත් ම ප්‍රමාතයනේ ඇදහිල්ලේ ගමන ඉතාමත්ම වැදකත් ඇදෙහිල්ලේ ගමන තමයි ජීවිතේ ප්‍රාතිහා රෑසිදු කරන්නේ එනිසා ඔවුන් යන මඟද සුව වෙනවා සුව වෙනදේ ඔුන්ට දැනෙනවා ඔවු අත්දකිනා දහ දෙෙනගෙන් නම දෙෙනෙක්ම දුවගෙන යන්නට ඇති ගෙවල් වලට තමන්ගේ දරුවන් ඔයාගෙන යන්නට ඇති. තමන්ගේ පවුල ඔොයාගෙනන්නට ඇති. මොකද ඔන් කාලයක් කොන්වෙලායිටි කාලයක් මිනිසුන්ගෙන් ප්‍රතිශ්්‍යප වෙලායිටි. නම්ම අප්‍රමාන්තයනේ එක්කෙනෙක්ට තමයි මතක් වෙන්නේ කෞද මේ ප්‍රාතිහාරය කළේ කියලා. කෞද මේ නිදහස්ස ලබාදුන්න කියලා. මෙ මිනිස්සුන්ගෙන් ඇත්වෙලා සමාජයෙන් ඈත්වෙලා ඉතාම හුද කලා ජීවිතයක් ගත කල අපිට. නැවත නිදහස්ස ලබා දුන්නේ කවුත කියලා. දාහයෙන් එක්ක නෙක්්ටයි මතක් වෙන්නේ. එයත් විජාතික පුද්ගලෙක් ජුදාජාතිකෙක් නොවෙයි. ඔජේ සුළඟට ඇැබිල්ලා දනනමස්කාර කරලා උන්වහන්සර ස්තූතියි කියලා කියනවා. ම ප්‍රමාතන බලන්න. අපේ ජීවිතවල අපිට ලාදුරු රෝගය නොතිබනට අධධහාත්මික අතින් අපි දිවෑන් වහන්සේ තුළ විවිධාකාර ඇලහැප්පීම්. ඇදෙහිල්ල විවිධාකාර ඇලැප්පීම් තුළ අප ජීවත් වෙනවා. නමුත් ලාදුරු රෝගය අපිට කියනදේ තමයි. ඔබ ඇදෙහිල්ල තුළ ගමන් කරද්දි ඔබගේ ජීවිතය ප්‍රාතිහාරයන් වෙනවා ඒ ප්‍රාතිහාරයන් සිදු කරන්නේ දෙවයන් වහන්සේ නිසා ස්සූති කියෙලා කියන්න. හසඟට නැවත ඇැරියෙන්න්න. උන්වහන්සේළඟට ඇැවිල්ල ජීවිතයලද සෑම වර ප්‍රසාධයකටම උන්වහන්සේර කෘථගුණදාවේ දක්මන්න. එවිට අ නමදනා හැරියගියේ තමන්ගේ තමන්ගේ ජීවිත සැප සම්පත්ව ඔයා ගෙන. නව මේ සමාරිය ජාතිකයා ජේසුළඟ ටැවිල්ල සූතිී කියලා ලොකු නිදහස්සකින් ගැලවීම ජීවිතය අයිති කරගෙනයි ඔව. ගෙදරටගේ මාාප්‍රමාන්තයන. එය නිසාද පලවෙනිකේවීමේ තීතස්තුමාට තුමා තුළින් සුදෝ පාවලතුමා කියන්නේ. කතූලිකඇන් හැටියට ඔබ අනිත්කෙනාගේ අඩුලුඩුකම් අනිත් කෙනාගේ ජීත දෙන දුරුලතාවයන් කතා කර කර කේලම් කිය කියය නොවෙයි. ඔබ ඇදහිල්ල ලැබුවේ ඔබ ගැලවීම ලැබුවේ. ඒස්මින් වහන්සගේ දයාවතුර නිසා දයාවතුලින් එකනෙකාට ආදරය කරන්නට කියලා. අදපීමමේ උතුමුද්‍යාගේ ද්‍යාඥා කරමු පිළිතුරුගේ සඳහන කලාාකාරණයට ස්වාමීන් වහන්සේ මගේ එඩේරා. කිසිම අභේගයක් මගේ ජීවිතයට ලැබ නැහැ. උන්වහන්සේ මාව මට අ සෑම දෙයක්ම අවශ්‍යමෝතට ලබාදෙනවා කියෙන විශ්වාසය තුළ भමේතුම් දි්‍යයාගේදී යයක්ඥාකරමු ආමෙන්.